අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තුලට යාමෙන් පසුව පැමිණි ගරු සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මම කල්පනා කරේ දැන් මේ උනන්දුව මේ තිබිච්ච උනන්දුව තව දවස් දෙකක් තිබුණා නම් මේ විමර්ශන කටයුතු උනන්දුවෙන් කරා නම් මම හිතන්නේ එච්චර අමාරු නෑ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හොයාගන්න. ඉතින් මේ උනන්දුව CID එකට නෑ කියලා මේක නෙවෙයි මම කියන්නේ. නමුත් CID එකට මේක කරන්න දෙන්න ති පිළිවෙලක් තමයි අපිට පේන්නේ. නමුත් දැන් ඒවා පිළිබඳව ප්‍රශ්න කරද්දී මට හිතුනේ කිසිම බරපතල කමක් නැති වටිනාකමක් නැති ප්‍රශ්න තමයි මගෙන් ඇහුවේ කියලා. දැනට වැඩි එළිදරව් වෙලා නැති තොරතුරු ගණනාවක් මම ලෑස්ති වෙලා ගියා. ඒවා මූලාශ්‍ර සහිතවම මම දුන්නා. ඒ වගේම අපි අර රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිවරයාට ඇරියන්නේ ලිපියක් මාස ගාණක් වෙනවා. මම අද ඒ ලියුම බාර දුන්නා CID එකට. මේක අපි ජනාධිපතිවරයාට ඇරියා. නමුත් මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මම ඕගොල්ලන්ට බාර දෙනවා විමර්ශනය කරන්න කරුණු ගණනාවක් ඕකේ තියෙනවා. අද බාර දුන්නු කරුණු විතර ගැඹුරෙන් අවංකව සාධාරණව විවෘතව විමර්ශනය කළා නම් ඒ හොඳටම ඇති. පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටපු අය උමන්ත්‍රණය පිළිබඳ සත්‍යතාවයත් හොයාගන්න. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.